ජනාධිපතිවරණයේද අනුර දිසානායක සහෝදරයා දිනනවා ජයග්‍රහණය කරනවා. ඒකෙන් අපිට කිසිදු සැකයක් නැහැ. දැන් මේ ජයග්‍රහණයත් එක්ක සමහරු කෝප වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඊයේ රාත්‍රියේ මේ බැලුම්මහර ප්‍රදේශයේ අපි අපේ සහෝදරව පෝස්ටර් අලවමින් ඉඳද්දි මේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා රංජිත් ගුණවර්ධන මැර පිරිසක් මැරයෝ නෙවෙයි නොන්ඩි පිරිසක් එක්කන් ඇවිල්ලා අපේ පෝස්ට් අලවමින් හිටපු සහෝදරව 4-5 දිනකට ඔවුන්ගේ 10ක 15ක කණ්ඩායමක් ඇවිල්ලා මැර බල යොදවලා පහර දීලා තිබෙනවා. විශ්‍රාමික පොලිස් නිලධාරී අපේ මහත්මයෙකුට සහෝදරයෙකුට පහර දීලා තිබෙනවා. විශේෂයෙන්ම අපි රංජිත් ගුණවර්ධනට මතක් කරන්න ඕනා, රංජිත් ඕගොල්ලෝ දාපු සෙල්ලම් දැන් ඉවරයි. තවදුරටත් මේ රටේ මේ ජාතියේ මැරයින්ට ඉඩක් නැහැ. මේ රටේ ජනතාව, මේ රටේ ජනතාව මැර දේශපාලනය, මේ දූෂිත දේශපාලනය ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ඕගොල්ලෝ දැන් වියරු වැටලා ඉන්නේ. ලබන සැප්තැම්බර් 21 මේ මැර දේශපාලනයත් මේ දූෂිත දේශපාලනයත් එකට තියලා පරද්දන තව මේ රටේ ජනතාව සූදානම් වෙලා ඉන්නේ. අපි ඔයාලට අතීතයක් ටිකක් මතක් කරලා දෙන්න ඕන. 2005 සමපකාරී ඡන්ද වෙලාවේ පණ්ඩු බණ්ඩාරනායක ගහන්න එනකොට අපේ කාර්යාලයට අවිලා තමයි රංජිත්ව හැංගුනේ. අපේ සහෝදර තමයි ආව බේරගත්තේ. ඒ අතීතයත් අමතක කරන්න එපා කියලා අපි රංජිත් ගුණවර්ධනට කියනවා. සර් රංජිත්, ඔයා අපිට ලොකු නෑ. අපි මැර වැඩවලට යන්නේ නෑ. අපි තර්ජන කරන්නේ නෑ. අපි ඉතාම සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව තමයි මේ දේශපාලන සිදු කරමින් ඉන්නේ. අද අපි බැලුම්මහර නගරේ මේ නගරේ පුරාම මේ කැන්වසින් ව්‍යාපාරයක් දියත් කළෙත් රංජිත් පුළුවන් නම් එන්න හැප්පිලා බලමු. එන්න හැප්පිලා බලමු. අපි ඔයාට එකක් කියනවා. ඔයා මොනතරම් මැර තර්ජන කළත් අපි මේ නීත්‍යානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව මේ දේශපාලන ඉදිරියට අරගෙන යනවා. ඉතිරි දින 35 තව තවත් අපේ ශක්තිය වර්ධනය කරගෙන, අපේ ප්‍රචාරක ව්‍යාපෘති වර්ධනය කරගෙන, අපේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපෘතිය දියත් කරමින් මේ දූෂිත දේශපාලන රටෙන් තුරන් කරන්න තව තවත් ඡන්ද එකතු කරනවා. මේ රටේ ජනතාව දවසින් දවස අපි සමග විශ්වාසය බැඳගෙන, අත්වල් බැඳගෙන, විශ්වාසය ගොඩනගාගෙන අපි සමග එකතු වෙමින් ඉන්නවා. සහ ඕගොල්ලෝ පොඩි කෙනෙක් තිලකම් කරලා පොඩි පොඩි පහර දීම් කරලා මේ ව්‍යාපාරය ආපහු හරවන්න හදනවා නම් ඒක හිතලුවක් විතරයි කියන එක අපි රංජිත්ත් රංජිත්ගේ නායකව වෙච්ච දැන් රනිල් ලක්කනේ දින්නේ. රංජිත් ඉන්නේ දැන් රනිල් එක්ක නේද? ඈ නාමල් එක්කද? හරි හරි. මොකද මට මතක විදියට අර වේදිකාවේ දැක්ක වගේ මතක ඇති කොහොම වුණත් ඒ කවුරු එක්ක හිටියත්. හරිද? අපිට රනිල් ලොකුත් නැහැ, අපිට නාමල්ලා රාජපක්ෂලා ලොකුත් නැහැ. මෙරටේ ජනතාවගේ බලයත් එක්ක අපි නියත ලෙසම මේ මැතිවරණ ජයග්‍රහණය කරනවා. ඒ නිසා ඔයා ඔයාගේ මැර කියා ඊයෙන් තිත තියන්න ඕන. ඊයේ මේක අවසන් සිද්ධිය බවට පත් විය යුතුයි. එම නැත්නම් අපි බොහොම නිදාසේ නිදැල්ලේ අපේ දේශපාලන කටයුතු සිදු කරමින් තිබෙනවා. ඒ නිසා නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා කියන එක අපි කියනවා. ඒ වගේම පොලිස් නිලධාරීන්ට අපි කියනවා ඊයේ අපේ පිරිසට පහර දීලා ඔවුන් ගිහිල්ලා ඇන්ට්‍රි දානවා අපි ගැහුවා කියලා. ඊට පස්සේ අපිත් ඇන්ට්‍රියක් දාලා තියෙන්නේ. ඒ නිසා පොලිසියේ සමහර පක්ෂපාතී මහත්තුරුන්ටත් කියනවා දැන්වත් ඉදිරි කාල සීමාවවත් ඔබේ කෝට් එකේ ගරුත්වය රැකගෙන නීත්‍යානුකූලව කටයුතු කරන්න. මොකද ලබන සැප්තැම්බර් 21 පස්සේ නිර්මාණය වෙන්නේ නීත්‍යානුකූල, නීතියට ගරු කරන, නීතියක හැමට සමාන ආණ්ඩුවක් පාලනය තමයි අපි නිර්මාණය කරන්නේ. දේශපාලකයන්ට ඕන විදිහට කටයුතු කරන ආණ්ඩුවක් නෙවෙයි. ඒ නිසා ඔගොල්ලෝ නීති හරියට ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීමත් බලකිරීමත් අපි කරනවා. අපිට පේනවා මේ එන මැතිවරණය සම්පූර්ණම NPP එකට විරෝධී පක්ෂ පිරිසක් දැන් තියෙන සියලු දෙනාගේම අතුරා ඔබ පක්ෂය. ඔව්. පුළුවන් ඔබට සටන් කරන්න. අපි බෙහෙවින්ම සතුටු වෙනවා. මොකද ඒගොල්ලෝ එක කඳ උරක් බැඳලා තියෙන්නේ අද NPP එක මාලිමාව අනුර සහෝදරයා ඔවුන්ගේ එකම අභියෝගය වෙලා තියෙන නිසා. ඒ නිසා ඔවුන් කඳ උරු බැඳට පාර්ලිමේන්තුවේ ඉන්න මහත්තුරු ටික කඳ උරු බැඳට මේ රටේ ජනතාවද කඳ උරු බැඳගෙන ඉන්නේ මාලිමාවත් එක්ක, ජාතික ජනබලවත් එක්ක, අනුර සහෝදරයා සමග. ඒ නිසා අනුර සමග රට පෙරට ගෙනියන්න, අනුරට රට බාර දෙන්න, දූෂණයෙන් ගලව ගන්න, වංචාවෙන් ගලව ගන්න, රට ගොඩනගන්න, ආර්ථික සමෘද්ධිය අත්පත් කරගන්න, අනුරට රට බාර දෙන්න දැන් රටේම ජනතාව සූදානම් වෙලා ඉන්නේ. ඕගොල්ලෝ තව තව කල්ලි ගහෙන්න. ඉතින් අපි දකිනවා හරි විකාර රූපී දේවල්. අද නාම යෝජනා උදේම ගිහිල්ලා වේලු කුමාර් සජිත්‍ය මන්ත්‍රී ගිහිල්ලා රනිල්ට සපෝට් එක දෙනවා. සජිත්ව පළු ඇරපු කවුද මේ චම්පි කරනවක ඊයේ ගිහිල්ලා එකතු වෙනවා. මේගොල්ලෝ මේ නාටක මේ රටේ ජනතාවට හොඳට හුරුයි. මේ දේවල් හැම එකක්ම ඇතුළෙම තවදුරටත් පෙන්වමින් තිබෙන්නේ මේ දූෂිත දේශපාලන සංස්කෘතිය. මේ රටෙන් තුරන් කළ යුතු දේශපාලන සංස්කෘතිය. ඒ නිසා ඕගොල්ලෝ තව දවස් 35ක් විතර පක්ෂ මාරු කරන්න පුළුවන්. ලබන සැප්තැම්බර් 21 මාලිමා ව්‍යාණ්ඩුවක් හැදුවට පස්සේ අලුතෙන් ගොඩනගෙන පාර්ලිමේන්තුව ඇතුලේ පක්ෂ මාරු කිරීම තහනම් කරලා පක්ෂ මාරු කරොත් මන්ත්‍රීකම අහෝසි වෙන 50
සංශෝධන ගැනල්ලා අපි ඒ පක්ෂ මාරු කරන්න තියෙන ඉඩකඩත් ඒකට අපි තිත තියන සූදානම් වෙලා ඉන්නේ. හදිසි ආණ්ඩුව පඩි වැඩි කිරීමක් ගැන කතා කරනවා. ඔබතුමා වෘත්තීය නායකයෙක්. මොකක්ද මේ? ඔව්. අපි හිතන්නේ අපිට මතක් වෙනවා මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ අර තිමිතිමි යන අලුතෙන් බැඳපු ජෝඩු වලට දීපු නොතෙමි යන දීපු කාර් එක. එහෙම විලඳ දැන්නීම් දැම්ම ඒ කාලේ. අපිට මතක් වෙනවා කුලියාපිටියේ ගොඩනැගුණු වෝක්ස්වැගන් කාර් හදන කර්මාන්ත ශාලාව. මේ ජාතියේ කප්පරප්පරොන්දු රනිල් පහුගිය කාලේ දුන්නා. හැබැයි ඒක එකපොරන් ඈ බ්‍රේස්ලට් දෙනවා කියලා කිව්වා. බ්‍රේස්ලට් දෙනවා කිව්වා. ඒ ජාතියේ පොරොන්දු ගොඩක් දුන්නා. ඒ පොරොන්දු ජනතාවට අමතකනම් මාලිමාවේ අපි ලෑසි ඉදිරියේදී ඒ පොරොන්දුත් මතක් කරලා දීලා මේ ඡන්ද ගුණ්ඩු වලට රැවටෙන්න එපා කියලා කියන්නේ. මේක ඡන්ද ගුණ්ඩුවක්. රනිල් කොහොමද 2025 අයවැයගේ ඉන්නේ? 2025 අයවැයෙන් තමයි ඒව දෙනවා කියලා කියන්නේ. 2025 අයවැයක් ගන්න රනිල් කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ රටේ. අනුර සහෝදර තමයි අයවැයගේ ඉන්නේ. අපි දැනටමත් කියලා තිනවා රාජ්‍ය සේවකෙන් වැටුප් විෂමතා ඉවත් කරන්න, රාජ්‍ය සේවකෙන්ට සරල ජීවත් වීමට සරලන වැටුපක් දෙන්න, මේ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල සෞඛ්‍ය අධ්‍යාපනයේ බර අඩු කරන්න අපේ ආණ්ඩුවකින් කටයුතු කරන, ඒ වගේම පළමු අයවැයෙන් අපි මේ රටේ විශේෂයෙන්ම සහන ලබන කණ්ඩායම් වලට, ඒ වගේම රාජ්‍ය සේවක ඇතුළු මේ සියලු දෙනාට සහන දෙන්න ඕන කරන අයවැයක් මාලිමාවේ ආණ්ඩුවෙන් ගේන සූදානම් වෙලා ඉන්නස රනිල්, ඔයා හොඳයි, ඔවා මේ කොණ්ඩ බැඳපු චීන්නුන්ට කියන්න. එහෙම නැත්නම් මේ රටේ අතීතය අමතක අයට කියන මේ රටේ ජනතාවට අතීතය අමතක නැහැ. අවුරුදු 70 30 රනිල් වික්‍රමසිංහ අවුරුදු 47ක් විතර පාර්ලිමේන්තුව ඉඳගෙන අගමැතිකම් 6-7 පාරක් දරලා දැන් ජනාධිපතිකම් දරමින් මේ රටට කරපු විනාශය මේ රටේ ජනතාවට අමතක නැහැ. ඒ නිසා අපි කියන ඔය ජාතිය බොරු පොරොන්දු වලින් ඡන්ද ගුණ්ඩු වලින් රටේ ජනතාව රවටන්න බෑ. තව හරියටම දින 35ක වගේ කාලයකින් මේ රටේ ඉතාමත් තීරණාත්මක මැතිවරණයක් වෙච්ච ජනාධිපතිවරණය පැවැත්වෙනවා. අද දවසේ නාම යෝජනා බාර දුන්නා අපේක්ෂකෝ 39ක්. අපි දන්නවා 39ක් අපේක්ෂකෝ හිටියට මේ 39 ගොඩවල් දෙකකට බෙදන්න පුළුවන්. මේ රට හදන, මේ රට දූෂණයෙන් මුදව ගන්න, මේ රට වංචාවෙන් මුදව ගන්න, මේ රට ඇත්ත ආර්ථික සමෘද්ධියක් අත්පත් කරලා දෙන, මේ රට අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහන දීවර කර්මාන්තය කෘෂිකර්මාන්තය ඇතුළු මේ සමස්ත ක්‍රියාවලිය ඉදිරියට පණ ගහන ගෙන යන පුනරුදුවිවයක් ගොඩනගන එකම අපේක්ෂකයා තමයි අනුරුධ දිසානායක සහෝදරයා. ඒ වගේම මේ රට මෙතෙක්කල් මේ විනාශයන්ට බල හේතු වෙච්ච, මම මේ විනාශයන්ට දායක වෙච්ච තව අපේක්ෂකෝ 38ක් ඉන්නවා. ඉතින් මේ කඳවුරු දෙක අතරේ තමයි අද සටන තියෙන්නේ. නියත ලෙසම ලබන සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයේදී අනුර දිසානායක සහෝදරයා දිනනවා, ජයග්‍රහණය කරනවා. ඒ ගැන අපිට කිසිදු සැකයක් නැහැ. Thank you.